සන කාන්ති චූර්ණයේ සහිත ලිවර් ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. නෑ ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් වුණේ නෑ. පොදු දේපළ වලට වෙච්ච හානි හඳුනාගනු ලබන පුද්ගලයන් අධිකරණයේ මගින් ඉදිරිපත් කළා ඔවුන් වැරදිකරුවන් වූ පසු තමයි එවැනි අය කර ගැනීමක් කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි නීතියේ පිළිවෙත. නීතියේ පිළිවෙතට පරිබාහිරව දේශපාලන වශයෙන් යමක් කරන්නේ නැහැ. මොකද විශාල අලාභ සිද්ධ වෙලා තිබෙන බව ඔබතුමන්ලා දකින්න ඇති. මාධ්‍ය වලින් ජනාධිපති මන්දිරයට ජනාධිපති මන්දිරයේ තිබුණ බඩු බාහිරාදියට අග්‍රාමාත්‍යතුමාගේ නිවසට නිවස ඇතුළේ තිබුණ ඊටාම වටිනා බඩු බාහිරාදියට අනිත් මහජන නියෝජිතයන්ගේ පමණක් නෙමෙයි පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ ගෙවල් දොරවල් ඒ අයගේ මේ බඩු මුට්ටු රැස් කරපු දේවල් මේ මේ ලඝු කොට තැකිය නොහැකි ඊටා විශාල අලාභ ප්‍රමාණයක් බස් රථ පුළුස්සා දැමීම් ඊළඟට මෝටර් වාහන පුළුස්සා දැමීම් මගේ නිවසේ විතරක් මෝටර් වාහන දෙකක් පුච්චලා තියෙනවා. ඉතින් ඒ වගේ විශාල ප්‍රචණ්ඩත්වයේ අය හඳුනාගත්තොත් ඒත් මගේ නිවස පිළිබඳ තාම කවුරුවත් සැකකරුවෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. ඉතින් ඒ පිළිබඳ මේ කරුණු සොයාගෙන යනවා මේ සංවිධානාත්මකව පැය 12ක් ඇතුළත මේ කුමන්ත්‍රණයක් සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ තමයි ආරක්ෂක අංශ විසින් පරීක්ෂණය කරන්නේ. මොකද දැන් ඔබට ඔබේ නිවස තුල ඔබේ දරුවෝ සමග බයෙන් ආ සැකෙන්තරව ජීවත් වෙන්න බැරි නම් ඔබ සිංහලයේ කෝ වේවා ද්‍රවිඩ හෝ වේවා මුස්ලිම් හෝ වේවා කෙනෙක් නම් පුරවැසියෙක් ලෙස ඔබට ඔබේ නිවස තුලට ඇවිල්ලා ඔබේ නිවස ගිනිබත් කරනවා නම් දේපොළ විනාශ කරනවා නම් ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීමක් රජයකට තිබෙනවා.